අයිබෝන් ඔබ එක්වන්නේ අද දෙරණ මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශය සමගින් ප්‍රථමයෙන් අප අවධානය යොමු කරන්නේ පුවත් ශීර්ෂ පාඩමකට. වසර 35කට පසු ලෝක විවාහක රූ රැජින කිරුළ ශ්‍රී ලංකාවට. කාඩිනල් හිමි දෙවන දිනටත් පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනාධිපති කොමිසම හමුවට. බ්‍රිගේඩිය ප්‍රියංක ප්‍රනාන්දුට වෙස්මිනිස්ටර් අධිකරණයෙන් පවුම් 2400ක දඩයක්. අයහපත් කල්ගුණයෙන් ලක්ෂ දෙකකට පීඩා. අමෙරිකාවේ නාවික හමුදා කඳවුරක් තුල වෙඩි තැබීමක්. තිදෙනෙකු මරුට. මෙරට ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම වරට සල් ක්‍රීඩා උළෙලකදී කාන්තා මැරතන් රන් පදක්කමක්. අගරද ගුරු අතිවුතුම් මැල්කම් කාඩිනල් රන්ජිත් හිමිපාණන් දෙවන දිනටත් අද පාස්කු විරුදුන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයාබැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නා. මෙහිදී කාඩිනල් හිමිපාණන් පැය දෙකහමාරකට ආසන්න කාලයක් සාක්ෂි ලබා දුන් බවයි අද දෙරණ වාර්තාකරු පැවසුවේ. අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාඩිනල් රන්ජිත් හිමිපාණන් දෙවන දිනටත් සාක්ෂි ලබා දීම සඳහා අද පෙරවරු 9:30ට පමණ පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණියා. ඊයේ දිනේදී පැය 4ක පමණ කාලයක් කාඩිනල් හිමිපාණන් මෙම කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නා. අද දිනේදීද කාඩිනල් හිමියන්ගේ සාක්ෂි ලබා දීම මාධ්‍යයට විවෘත වුණේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව බදු අඩු කිරීම හා සුළුභෝග ආනයනය සහ ප්‍රතිඅපනයනය තහනම් කිරීම මගින් ජනතාව වෙත මේ වන විටත් ප්‍රතිලාභ ලැබෙමින් පවතින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අනුරාධපුරයේ පැවති ආගමික වැඩසටහන් කිහිපයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. අද උදෑසන අනුරාධපුරයට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස මහනාහිමියන් බැහැද්දක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා ශ්‍රී මහ බෝධින් වහන්සේ වැඳ පුදා ගත්තා. පසුව රුවන්වැලි සෑය විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හිමරතන නාහිමියන් බැහැදැකීමට පැමිණි අග්‍රාමාත්‍යවරයා අනතුරුව රුවන්වැලි සෑ රදුන් වැඳ පුදා ගත්තා. අග්‍රාමාත්‍යවරයා මිරිසවැටිය විහාරස්ථානයට පැමිණ විහාරාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය ඊතල වැටුණු වැවේ ජානතිලක හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව අනුරාධපුර ජයන්ති විහාරයට පැමිණි අග්‍රාමාත්‍යවරයා පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යයට අදහස් පළ කළා. බත් අඩු කිරීමෙන් බඩු මිල අඩුනාම් ව්‍යාපාරිකයන්ගේ ලොකු සානයක් අම්මුණ. අද වෙනකොට ගම්මිරිස් මිල වැඩි වෙලා තිවිච්ච ගාන වගේ දෙගුණයක් වෙලා. මේක නැගගෙන එන උඩට මේ කුළු බඩු වල මිලත් වැඩි වෙලා. මේක මම හිතන්නේ කළ යුතු කාර්යයක් වශයෙන් අපි ලගිනවා. අපි මැතිවරණ ප්‍රකාශනයේ තියෙනවා ඒක බොහොම පැහැදිලිව. මේ මැතිවරණ ප්‍රකාශනයේ ක්‍රියාත්මක කිරීම තමයි කරේ. බදු අඩු කිරීම තුළින් ව්‍යාපාරිකයා ආයෝජකයා ව්‍යාපාර වලට ආයෝජනය කරන්න සූදානම් වෙනවා. ඔවුන් දැනටමත් ඒක පටන් අරන්. බ්‍රිගාන්නේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක ප්‍රධානියා ලෙස සේවය කළ බ්‍රිගේඩිය ප්‍රියංක ප්‍රනාන්දු මහතාට බ්‍රිතාන්‍ය වෙස්මිනිස්ටර් අධිකරණය ස්ටීලින් පවුම් 2400ක දඩ මුදලක් නියම කර තිබෙනවා. ඒ පසුගිය වසරේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එල්ටීටී සංවිධානයට සහය පළ කරමින් උද්ඝෝෂණයක නිරත වූ පිරිසකට තර්ජනාත්මක හස්ත සංඥාවක් කළ බවට වූ සිද්ධිය සම්බන්ධයෙන්. 2018 වසරේ පෙබරවාරි 4 වනදා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එල්ටීටීඊ සංවිධානයට සහය දක්වමින් උද්ඝෝෂණයේ නිරත පිරිසකට හස්ත සංඥා කරමින් තර්ජනය කළ බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් බ්‍රිගේඩිය ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව වෙස්ට්මිනිස්ටර් අධිකරණය හමුවේ දඩුවක් කොනු කර තිබුණා.
ඊයේ දිනේ එහි තීන්දුව ලබා දෙමින් අධිකරණය නියෝග කර ඇත්තේ මහජන සාමය පනත උල්ලංඝනය කිරීමේ වරද වෙනුවෙන් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට පවුම් 2400ක දඩ මුදලක් නියම කරන බවයි. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් කරන ලද ඉල්ලීම් නොතකා බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා රාජතාන්ත්‍රික මුක්තියෙන් ආරක්ෂා නොවන බවට මීට පෙර දුන් තීන්දුවක් වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් තහවුරු කර තිබෙනවා. මීට පෙර ඔහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කරනද බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය සහ අධිකරණ කාර්ය මණ්ඩලය අතර ඇති වූ ප්‍රමාද දෝෂයක් හේතුවෙන් එම අධිකරණ වරෙන්තුව අවලංගු කර තිබුණා. මේ අතර අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා පැවසුවේ මෙම දඩ මුදල රජයෙන් ගෙවිය යුතු බවයි. මගේ ස්ථාවරය මේ මුදල අනිවාර්යයෙන්ම ආණ්ඩුව ගෙවිය යුතුයි. මොකක් හරි රාජ්‍යතාන්ත්‍රික හේතුවකින් ආණ්ඩුව එහෙම නොකරනවා නම් මේ රටේ ජනතාව රුපියල රුපියල එකතු කරලා හරි මේ රණවිරුවාට නියමුණු දඩේ ගෙවීමට ඉදිරිපත් විය යුතු කියන ස්ථාවරය අපි ඉන්නවා. වසර 35කට පසුව මෙවර ලෝකරු විවාහක රූරජන කිරුළේ ජය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා. එක්දරු මවක් වන කැරලින් ජුරි මෙම කිරුළ දිනාගත්තේ ඇමරිකාවේ ලාස් වේගාස් නගරයේ පැවති අවසන් මහා තරගයේදී. 2020 වසර සඳහා වන ලෝක විවාහක රූරජන කිරුළ මෙරටට දිනා දීමට සුරූපී කැරොලින් ජූරි සමත්ව තිබෙනවා. ඇමරිකාවේ ලාස් වේගාස් නගරයේ පැවති අති උත්කර්ෂවත් අවසන් තරගයකදී ඇයට මෙම ජයග්‍රහණය පිරිනැමුණා. The new Mrs. World is Sri Lanka. Mrs. Sri Lanka. 1984 වසරේදී රෝසි සේනානායක මහත්මිය මෙම කිරුළ පළමු වරට හිමිකර ගැනීමෙන් අනතුරුව වසර 35කින් පසු ශ්‍රී ලංකාව එවන් ලෝක විවාහක රූරජන කිරුළක් දිනාගත් පළමු අවස්ථාව මෙය වනවා. මෙවර ලෝක විවාහක රූරජන වෙනුවෙන් තරග වැදීමට රටවල් 80ක් නියෝජනය කරමින් තරගකාරීන් එක්ව සිටියා. Mrs. World 2020, take your first walk, ladies and gentlemen. මෙවර ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය පරාජය වීමට හේතු වූ පුද්ගලයින් තවදුරටත් පක්ෂය තුළ තබා ගන්නේ නම් ඔවුන්ට ඉදිරි මහමැතිවරණයේදීද එම ප්‍රතිඵලයම හිමිවන බව පිවිතුරු හෙළවරුමේ පවසනවා. අද එම පක්ෂයේ මාධ්‍ය හමුවට එක්වමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළා. අපි දන්නවා සජිත් ප්‍රේමදාස මැතිතුමා දිගු කාලයක් ලොකු සටනක් කරලා තමයි මේ විපක්ෂ නායක ධූරය ලබා ගත්තේ. එහෙම සටනක් කරලා ලබාගත් තනතුරක් නිසා එතුමාට චිරාත් කාලයක් විපක්ෂ නායක ධූරයේම රැඳී සිටින්නට හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ ප්‍රාර්ථනාව කරන්නේ කුවක හිතකින් නෙවෙයි, ඉතාම සද්භාවයෙන් මේ ප්‍රාර්ථනාව කරන්න කියන එකත් අපි තමුන්නාන්සලට කියනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයට වැළඳී තියෙන 18ක් වූ සන්නි, 98ක් වූ ව්‍යාධි සියල්ලටම පිළියම ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් ගලවලා අරගෙන සජිත් ප්‍රේමදාස මැතිතුමන් ලබා දිය යුතුයි කියලා එක්සත් ජාතික පක්ෂයේ දෙවන පෙළ හඬ නගනවා අපි ඊයේ දැක්කා. දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවට සජිත් ප්‍රේමදාස මැතිතුමා පත් කළොත් මේ රටේ ජනතාව එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දෙයිද? අපි දැක්කා පෞගේ ජනාධිපතිවරණ එනකොටත් ඔය කතාව කිව්වනේ. රනිල්ට දිනන්න බෑ, සජිත් ආවොත් දිනයි. මහා සටනක් කරලා සජිත් ප්‍රේමදාස මහත්තයා අපේක්ෂකත්වය ලබා දුන්නා. ප්‍රතිඵලය මොකක්ද? රනිල් වික්‍රමසිංහ මැතිතුමා පැරදිලා තියෙනවටත් වඩා කුජීත විදියට සජිත් මැතිතුමා පරාජය වුණා. එක්සත් ජාතික පක්ෂය තමන්ගේ සිංහල විරෝධී බටහිර ගැති ප්‍රතිපත්තිය වෙනස් කරගන්නේ නැතිනම්, ඒ වගේම වටේ ඉන්න බෙදුම්වාදී එම්.ඒ. සුමන්දිරන්, අන්තවාදී රිෂාඩ් බදුවිඩීන්, නිරතුරුවම පච කියන පාච රණවක, බොරුවට උපන් රාජිත සේනාරත්න, බටහිර ගැති මංගල සමරවීර වැනි චරිත වට කරගෙන සිටියොත් මෙතෙක් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයේ යටතේ එජාපයට ලැබුණු ප්‍රතිඵලයම සජිත් ප්‍රේමදාස මැතිතුමා යටතේ ලැබෙනවා ලැබෙනවාමයි. ඒ පිළිබඳ නම් අංශු මාත්‍රයක සැකයක් තියාගන්න එපා කියලා අපි එජාපයේ නායකයින්ට කියනවා. ඉදිරි මහමැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව තුළ සැබෑ විපක්ෂයේ කාර්යභාරය සිදුකරනු ලබන්නේ ජාතික ජනබලවේගය විසින් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. කළුතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අද වන විට රටට අවශ්‍ය වන්නේ ආණ්ඩුවේ සියලු කටයුතු විවේචනය කරන විපක්ෂයක් නොව සඵලදායී විපක්ෂයක් බවයි.
රටේ ජනතාව ලක්ෂ 69ක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පිළිබඳව වැඩි බලාපොරොත්තුවක් තවාගෙන ඡන්දය පාවිච්චි කරලා තිබෙනවා. අපි හිතනවා එතුමා ඒ ජනතාවගේ විශ්වාසය ආරක්ෂා කරාවි කියලා. ඒ වගේම අප්‍රේල් මාසයේ අග වෙනකොට මහමැතිවරණයක් එන්නත් නියමිතයි. ඉතින් බලාපොරොත්තු දල්වාගත් ජනතාවගේ බලාපොරොත්තු කඩන්න බිඳින්නේ නැතුව ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දැන් අපේ රටට දැන්වත් අඩුගානේ වෙනස් විදිහේ දේශපාලන සංස්කෘතියක් ඕපනා කරලා තිබෙනවා. ආණ්ඩුව කරන හැම දෙයකටම විරුද්ධ වෙන ඒකට බාධා කරන විපක්ෂයක් වෙනුවට සඵලදායි විපක්ෂයක් මේ රටට ඕනේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ මහමැතිවරණයෙන් පස්සේදී මේ රටේ සැබෑ විපක්ෂයේ භූමිකාව ඉටු කිරීමේ වගකීම ජනතාව ජාතික ජනබලවේගයට පවරයි කියලා. පිරමින්න තුරු තවත් තොරතුරු බලාපොරොත්තු වෙනවා. කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ දිවයිනේ නැගෙනහිර ඌ ඇතුළු පළාත් කිහිපයකට අද දිනේත් වැසි ඇදහැලෙන බවයි. ගත වූ පැය 24ක කාලය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇදහැලුණා. මේ අතර අද උදෑසන 6:25ට පමණ පෙර අදිනේ පැනදිනේ සිට පැමිණි ත්‍රිරෝධ රථයක් ගන්නෝරුව ඉන්ධන පෙරුම් හලාසල නවතා තිබේදී ඒම අතර දිරාපත් වුණු අඹගසක් කඩා වැටී තිබෙනවා. අනතුර ඉන්ධන පෙරුම් හලේ සවිකර තිබූ ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුණේ මේ අයුරින්. සිටින් ත්‍රිරෝධ රථයේ සිටි අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පෙනී සිටීම සඳහා සූදානම් සිටි ශිෂ්‍යාවක හා ඇගේ පියා සුළු තුවාල ලබා තිබෙනවා. පැවති වැසි හේතුවෙන් නාචා දුව වැවෙහි වාන් දොරටු 6ම විවෘත කර ඇති අතර මේ හේතුවෙන් මල්වතු ඔය පිටාර ගැලීම නිසා අනුරාධපුර පූජා භූමියේ පහත් බිම් මාර්ග සහ වගාවන් රැසක්ද ජලයෙන් යටව ගොස් තිබෙනවා. මහවිලච්චේ ප්‍රදේශයේද අක්කර 250කට ආසන්න කුඹුරු ඉඩම් ජලයෙන් යටව ගොස් ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී වීර කුමාර දිසානායක මහතා මෙම ප්‍රදේශයන්වල සංචාරය කරමින් තොරතුරු විමසා තිබෙනවා. කිලිනොච්චේ ඉරණමරු ජලාශයේද වාන් දැමීම නිසා ප්‍රදේශ රැසක් ජලයෙන් යටව ගොස් තිබෙනවා. යුද හමුදා නිලධාරීන් විසින් අදාළ ප්‍රදේශවල සහන සේවා කටයුතු වල නිරත වන ආකාරය දක්නට ලැබුණා. මුලතෙව් කෝකිලායි මාර්ගයට ගසක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා මතුව තිබෙනවා. උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවිල සහ දියතලාව දුම්රිය ස්ථාන අතර ඕබඩ ඇල්ල ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට කඩා වැටුණු පස්කන්ධක් ඉවත් කිරීම අද තුන්වන දිනටත් සිදු කෙරුණා. මේ සඳහා දියතලාව යුද හමුදා කඳවුරේ සහ බණ්ඩාරවිල පොලිසියෙන් නිලධාරීන් එක්ව සිටිනවා. බදුල්ල මහියංගනේ මාර්ගයේ දුම්හිඳ මැදමඟු ආසන්නයේදී පස්කන්ධක් නායාමයේ අවදානමක් පවතින බැවින් වඩාත් විමසිලිමත්ව රියපදවන ලෙස බදුල්ල පොලිසිය ඉල්ලීමක් කරනවා. මේවන විට එම මාර්ගයේ එක් මන්තීරුවකට ගමනාගමනය සීමා කර තිබෙනවා. අමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පෙන්සකෝලා ගුවන් හා නාවික හමුදා කඳවුරට ඇතුළු වූ පුද්ගලයෙකු එහි සිටි පිරිස ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. වෙඩි ප්‍රහාරයෙන් තිදෙනෙක් මියගිය අතර අර්ධනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා. සිද්ධිය සැලවීමත් සමග කඳවුර වෙත පැමිණි පොලිසිය ප්‍රහාරය මැඩ පැවැත්වීමට උත්සාහ කර ඇති අතර එහිදී ඇති වූ වෙඩි හෝමාරුවකින් ප්‍රහාරකයාද මියගියා. පසුව හඳුනාගැනුණේ සැකකරු එම කඳවුරේම ආධුනික පුහුණුව ලබමින් සිටි මොහමඩ් අල් ශම්රානි නැමැති සෞදි අරාබි ජාතිකයෙකු බවයි. සතියක කාලයක් තුළ අමෙරිකානු නාවික හමුදා කඳවුරක් ඉලක්ක කරමින් එල්ල වූ දෙවන ප්‍රහාරය මෙයයි. පසුගිය බදාදා දිනේදී හවායිහි පිහිටි සුප්‍රකට පර්ල් වරායේදී එල්ල වූ මෙවන් වෙඩි ප්‍රහාරයකින් සිවිල් වැසියන් දෙදෙනෙක් මියගියා. නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ 7 වන දිනේ වන අද දිනේ වාර්තාගත රන් පදක්කමක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකා හිරුනි විජයරත්න සමත් වුණා. ඒකාන්තා මැරතන් නිසවුවෙන් නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ 7 වන දිනේ වන අද දිනේදී කාන්තා මැරතන් නිසවුවෙන් ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ හිරුනි විජයරත්න සමත් වුණා. අද උදෑසන පැවති කාන්තා මැරතන් ඉසව්ව පැය 2:41 තත්පර 24කින් නිම කළ හිරුණි විජේරත්න එම ඉසව්වේ රන් පදක්කම හිමි කරගත්තා. එම රන් පදක්කමත් සමග හිරුණි වාර්තා අතරට එක්ුණේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලක කාන්තා මැරතන් ඉසව්වේ රන් පදක්කම හිමි කරගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ලෙසයි. මේ අතර කාන්තා මීටර 800 ඉසව්වේ රන් පදක්කම හිමි කර ගැනීමට දිල්ෂි කුමාරසිංහ සමත් වූ අතර ගයන්තිකා අබේරත්න එම ඉසව්වේ රිදී පදක්කම හිමි කරගත්තා.
දේශ කුමාර සිංහ පසුගියදා පැවති කාන්තා මීටර් 400 ඉසව්වේද රන් පදක්කම හිමි කරගත් අතර ඒ අනුව ඇය මෙවර ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් දෙකක් හිමි කරගෙන තිබෙනවා. පිරිමි මීටර් 800 ඉසව්ව මිනිත්තු 1.52.52කින් නිම කළ ඉඳුනිල් හේරත් එම ඉසව්වේ රන් පදක්කම හිමි කරගත්තා. මේ අතර කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම නදීෂා ලේකම්ගේ හිමි කරගත් අතර එම ඉසව්වේ රිදී පදක්කම හිමි කරගත්තේ නදී කාලක්මාලි. මේ අතර ඊයේ පැවති පිරිමි මීටර් 100 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ රන් පදක්කම මැතිව් අබේසිංහ හිමි කරගත්තේ නව ශ්‍රී ලංකා වාර්තාවක්ද පිහිටුවමින්. ඒ අනුව මැතිව් අබේසිංහ මෙවර ක්‍රීඩා උළෙලේදී මේ වන විට රන් පදක්කම 4ක් හිමි කරගෙන සිටිනවා. අද දෙන මධ්‍යහන පත්‍රිකා